නොරොච්චෝලේ හැදෙන්නෙම බරපතල මාෆියාවක් තුලයි. 2006 දී පමණ පුත්තලම නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ ඉදිකෙරෙනවා. එදා බොහෝ ඉංජිනේරුවන් විදුලි ජනක යන්ත්‍ර බලන්න කියලා යුරෝපයේ පුරාම විදුලි බල මණ්ඩලයේ සල්ලි වලින් රවුම් ගැහුවා. අන්තිමට ගත්තේ චීන විදුලි ජනක යන්ත්‍ර තුනක්. අලුත් ඒවා කියලා ගත්තට රත් වෙලා තීන්ත පතුරු ගැලවෙනකොට තමයි දැනගත්තේ පරණ බඩු කියලා. ඊටත් වඩා විශේෂත්වය තමයි රටට ආදරය කරපු සමහර ඉංජිනේරුවන් වෘත්තීය සමිති නායකින් කිව්ව දේ කවුරුත් ඇහුවේ නැහැ. එදා රටට ආදරය කළ අය කිව්වේ මෙගාවොට් 100 ගානේ නිපදවන්න පුළුවන් ජනක යන්ත්‍ර 9ක් ගන්න කියලා. එහෙම වුණා නම් එකක් කැඩුනහම නැති වෙන්නේ මෙගාවොට් 100ක් විතරයි. නමුත් ඒ යෝජනා 7.5කට ගණන් ගත්තේ නැති එදා සිටි බලධාරීන් මෙගාවොට් 300ක් නිපදවිය හැකි ජනක යන්ත්‍ර 3ක් ගෙනාවා. දැන් එකක් ආයෙත් අද අක්‍රිය වුණාම මෙගාවොට් 300ක් අද නැති වෙනවා. මෙහෙම වෙනවට සමහර ඉංජිනේරුවන් හරි කැමති. මොකද එතකොට හැරීලාගෙන් ලැරීලාගෙන් බැරීලාගෙන් පෞද්ගලික විදුලි ජනක බලාගාරවලින් හදිස්සි මිලදී ගැනීම කරන්න පුළුවන් නිසා. ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා මේ පිළිබඳව දුරකථනයෙන් අප හා කතා කළා. ඊට අමතරව බලාගාර තුනක් තමයි අක්‍රිය වෙලා තියෙනවා. එකක් තමයි නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය. ඒ බලාගාරය ඊයේ ජාතික පද්ධතියට එකතු කරන ලැබුවා. ඒත් හදිසි ඇති වුණු ප්‍රශ්නයක් නිසා ඒක తాවකාලික නවත්වලා අද රාත්‍රියේ නැවතත් මෙම බලාගාරය ජාතික පද්ධතියට එකතු කිරීමට සැලසුම් සක්කම සකස් කරලා තියෙනවා. ඒ වගේම සොජික්ස් බලාගාරය මෙගව 130ක් තියෙන ධාරිතාවෙන් තියෙන බලාගාරය තුන්වෙනිදා රාත්‍රියේ 3:30ට පමණ ජාතික පද්ධතියට එකතු වීමට නියමිතයි. ඒ වගේම බාච් මවුන්ටර් පවර් ප්ලාන්ට් එකට මෙගවොට් 60ක තියෙන එකට ඒකට අවශ්‍ය තෙල් ප්‍රමාණය නොලැබී තිබෙන තත්ත්වයක් මත අපි ඒකට අවශ්‍ය තෙල් සංචිත දැන්ට අපි ලබාගෙන තියෙනවා. තව පැයක් එකමාරක් ඇතුළත එයට තෙල් ලැබුණාම එම බලාගාරය නැවතත් සක්‍රීය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. සමහර ඉංජිනේරුවන් සූර්ය බලය ගැන කතා කරනකොට කියන්නේ ඉර පායන්නේ දවල්ට විතරයි කියලා. ඒ නිසා ප්‍රමාණවත් මදි කියලා. රැට ඉර පායන්නේ නැහැ කියලා මේ ඉංජිනේරුවන් දන්නේ නැද්ද කියන එක හරි පුදුමයි. සුළං බලය ගැන ඇහුවොත් හුළං හමන්නේ ඉඳලා හිටලා කියලා තමයි කියන්නේ. මේ යන විදිහට හෙට හෝ අනිද්දාට තවත් පරණ යකඩ ගොඩක් ගෙනල්ලා තවත් ගල්ලඟුරු හෝ ඩීසල් බලාගාරයක් හදන්න කිව්වොත් මේ කට්ටිය එන්නේ පෙරහැරේ. පෞද්ගලික අංශයේ විදුලි ඒකකයකින් රුපියල් 2-3ක කොමිස් එකක් ලැබුණත් ජීවිත කාලයටම ඇති. ඇත්තටම මේ විදුලි මාෆියාවට තිත තැබිය යුතුමයි. හදිස්සි මිලදී ගැනීම සඳහා බිඳ වැටීම් කරනවද නැත්නම් ඇත්තටම පරණ චීන ජනක යන්ත්‍ර බිඳ වැටෙනවද කියලා සාධාරණ පරීක්ෂණයක් කළ යුතුයි. නැත්නම් ඉතින් හැමදාම බිඳ වැටෙන නොරච්චොලේ රටටම කරක්චලයක් බව කිව යුතුයි. විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා. ඒ දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් වශයෙන්. නමුත් මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ විදුලි කප්පාදුවකට යන්නේ නැතිව විදුලි ජනක යන්ත්‍ර හරහා එම අඩුපාඩුව පිරිමසා ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බවයි. අපෙන් ඉල්ලීමක් කරනු ලැබුවා ලංකා විදුලි බල මණ්ඩලයේ මගින් අද ABCD කියන ක්‍රමයට අනුව ඒරියා 4කට විදුලිය විසන්ධි කිරීමට පැයක ප්‍රමාණ ප්‍රමාණයක් අවස්ථා දෙකකදී එකහමාර සිට පහමාර දක්වාත් ABCD කියන රීජන් 4ට අනුව පව කපන්න ඕන කියලා ඊට පස්සේ නැවතත් පහමාරේ සිට නවහමාර දක්වා තව විදුලි විසන්ධි කිරීමක් අවශ්‍යයි කියලා ඒ කියන්නේ අද දවසේ ඇතුළත පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා යාමට අවසර ඉල්ලනු ලැබුවා මහජන විපුතා කොමිසම සභාවෙන්. අපි ඒට අවසරය ලිඛිතව ලබා දුන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි ලංකා විදුලි බල මණ්ඩලයට පැවසුවා අපි සාකච්ඡා කර
කලින් කළ පරිදි ස්ටෑන්ඩ් බයි ජෙනරේටර්ස් තියෙන බල්ක් සප්ලයර්ස් ලගින් මේ අවශ්‍ය හිගිය පියවාගෙන විදුලි කප්පාදුවක් නැතුව අද දවසේ අපිට කළමනාකරණය කර ගැනීමට පුළුවන් බව. අධික ඉල්ලුමක් ඇති වුනහම තාවකාලික විසන්ධි කිරීමකට යෑමට විදුලි බල මණ්ඩලයට අනිවාර්යයෙන් සිදු වෙනවා. එහෙම නැත්නම් වෙන ඉල්ලුම සැපීම අනුව මේක කළමනාකර ගැනීමට නොහැකි වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.